මේ දවස්වල ලොක්ඩවුන් එක හැමෝම ගෙවල් වල ඉන්නේ. ඔව් ඉතින් මොකද්ද මේ කියන්න හදන්නේ රවුල් රවුල් හරි වැඩිලුනේ අයියා. අපිට නම් ඉතින් ඔය ප්‍රශ්න නෑ බබා අපි ඇවිල්ලා පුදුමාකාර සතුටෙන් කිරි පැණි ගහයි පොත් අය වගේ පවුල් කාගෙන යන උද වෙන්නේ අපිට තේරෙන්නේ නෑ පවුල් ආරවුල් කියන්නේ කොහොමද වෙන්නේ ඔය කියන මොනවද වෙන්නේ දන්නත් බෑ ඔයා ඔය පවුල් ආරවුල් ගැන මට මතක් වුණේ මෙන්න මේ කතාව අහන්නකො හරි එක මිනිස්සෙක්ගේ වයිෆ් මූතට ගහගෙන යනවා මූතට දැන් ඉතින් මේ මිනිස්සයා ඔය ගැන හිත හිත ටික දවසක් ඉතින් කල්පනා කරගෙන හිටියා. වයිෆ් මූතර කියලා ඉවරයි හරි? ආ. ගාගෙන ගිහලා ඉවරයි. වගහන ගිහලා ඒක වෙලා සිද්ධිය වෙලා මේ මිනිස්සා ඔය ගැන හිත හිත ටික දවසක් කල්පනා කරගෙන ඉඳලා දවසක් යනවා මූදායිනට. මූදායින්ට ගිහිල්ලා රැල්ල දිහා බලාගෙන ඉන්නවා. තමන් ගැන කොච්චරවත් අර ජීවිතේ තියෙන වටිනම ආදරය හොරකම් කරගත්ත මූදනේ නේද තරහක් වගේ ඇතිනේ. මූදත් එක්ක මේ මිනිස්සා රැල්ල දිහා බලාගෙන කල්පනා කරනවා. ඕම ඉන්නකොට රැල්ල ඇවිල්ලා මිනිහාගේ කකුලේ වදිනවා. එනවා රැල්ල කකුලේ වදිනවා ආපහු යනවා ආයෙනවා කකුලේ වදිනවා ආපහු යනවා. හරි. මිනිහා මොනවද කල්පනා කරන්නේ ඇද්ද? මිනිහා මූත දිහා බලාගෙන එක දෙයක් කියනවා. මිනිහා මූතට මොනවද කියන්නේ ඇද්ද? ඔබට සතුටුයිද දැන්? හැමදේම නැති කරලා දාලා ආයෙනවනේ කකුලේ වදින්න. ඔබට සතුටුයිද දැන්? ඇත්තටම නෑ. මේ ගින්දර දීලා නෑ බබා. මිනිහා මූද දිහා බලාගෙන මූදට මෙන්න මෙහෙම කියනවා. දැන් ඉතින් මගේ කකුල අල්ලන් අල්ලන් මට වැදලා වැඩක් නෑ බං. උඹ නෑව ගත්තේ උඹේ නෙවරද? දැන් ඉතින් උඹ විඳවපන් මං නිදහසේ ඉන්න. මං කියලා නෙමෙයි නුඹ ඕක කරගත්තේ. දැම්මයි කකුල ඉබ ඉබ ඇවිල්ලා වැඩක් නෑ. කකුල අල්ලලා වැන්දර වැඩක් නෑ. උඹනේ ගත්තේ. දැන් උඹ විඳෝ කන්න. මං බලන් ඉන්නවා.